නීරෝගී සැහැල්ලු සමබර ජීවිතයකට යෝගා ශාරීරික මානසික සහ ආධ්‍යාත්මික වශයෙන් පුහුණු කරන පුරාණ ඉන්දියානු ව්‍යායාම ක්‍රමයක් වසර දහස් ගණනකට කලින් ආරම්භුණාට මේක නූතන ලෝකයේත් ඉතාම ජනප්‍රියයි යෝගා පුහුණු වීමෙන් කෙනෙකුට ශාරීරික වශයෙන් වගේම මානසික වශයෙන්ත් හොඳ ප්‍රතිඵල ලබන්න පුළුවන් ජූනි 21 වෙනිදා ජාත්‍යන්තර යෝගා දිනයයි ඒවෙන් වෙන යෝගා සහ ඉන් ජීවිතේ ලැබෙන වාසි ගැන ඔබ දැනුවත් කරන්න අපි හිතුවා ඉතිහාසය වසර 5000කට පමණ ඉහත උතුරු ඉන්දියාවේ ඉන්දු සරස්වති ශිෂ්ටාචාරය තුළ තමයි යෝගා බිහිවන්නේ මුලින් මේ පැවතී ඇත්තේ අප්‍රකටව එනම් ගුරුවරුන් සහ ගෝලයන් අතර පමණයි පළමු වරට යෝගා කියන වචනය ලිඛිත මාධ්‍යයට එන්නේ වේද ග්‍රන්ථ වලින් එකක් වෙන ඍග් වේදයෙන් ඒ අනුව යෝගා පිළිබඳව අදහස පැතිර යෑම ආරම්භ වෙනවා ඉන්පසු කාලයක් තිස්සේ පෙරදිග ලෝකයේ තුල ක්‍රමෙන් සංවර්ධනය වෙන යෝගා ක්‍රම 1800 ගණන්වල අගභාගයේ පමණ වන විට බටහිර ලෝකයට පැතිරෙන්නට පටන් ගන්නවා ඒ යෝගා ගුරුවරන් බටහිර සංචාරයේ යෙදීමත් එක්කයි යෝගාවල විශේෂත්වය ලෝ පුරාම ව්‍යාප්ත වන්නේ ඉන්පසුයි පුරාණ ඉන්දියාවේ ආරම්භ වූ කායික මානසික සහ ආධ්‍යාත්මික භාවිතාවක් ලෙස යෝගා හඳුන්වනවා යෝග ඉතිහාසයේ විමසන විට යෝග පිළිබඳව ඇති පැරණිම සඳහන වන්නේ චතුර්වේදෙන් එකක් වන ඍග්වේදයේ ඇති සඳහනයි දැනට ලෝකයේ භාවිතා වන යෝගා ක්‍රමයේ වන්නේ පතංජලිගේ යෝගා සූත්‍ර පොතේ සඳහන් වන යෝගා ක්‍රමයි සිතිවිලිවල අවසානයේ හෙවත් යෝගා චිත්ත වෘත්ති නිරෝධා ලෙස යෝගා හඳුන්වා තිබෙනවා දැනට ඉතා ප්‍රචලිත යෝගා ක්‍රම පිළිබඳ ප්‍රවීණ යෝගාචාරිණී කුමාරි වාහලතන්ත්‍රි මහත්මියකින් අප කරුණු විමසුවා මෑත කාලයක සිට යෝග ව්‍යායාම වැඩි වශයෙන් ව්‍යාප්ත වෙනවා මේට හේතුව කුමක්ද බොහෝ දිනකට දැඩි කාර්ය බහුලත්වය නිසා කායික මානසික ආධ්‍යාත්මික සහනය අහිමි වී තිබෙනවා බොහෝ දිනෙක බොනවන රෝගවලට හා අධික තරබාරුව යන රෝගවලට ගොදුරු වෙලා මේ සියල්ලටම එකම තැනකින් සහනයක් ලබා ගන්න යෝග මධ්‍යස්ථාන වෙත යොමු වෙනවා ඇත්තටම යෝග කියලා කියන්නේ මොකක්ද කායික මානසික සහ ආධ්‍යාත්මික භාවිතාවක් ලෙස කෙටියෙන් යෝග හඳුන්වන්න පුළුවන් යෝගා යන වචනේ තේරුම ඒකාත්මික සම්බන්ධ වීම සංයෝජන වීම ආත්මය පරමාත්මය සමග සම්බන්ධ වීම යෝගා මගින් සිදු වෙනවා. එය උත්තර සත්‍ය සමග ඒකාත්මික වෙනවා. ආධ්‍යාත්මික ජීවිතය පිළිබඳ දැනුම සොයන කෙනෙකුට විද්‍යාත්මක ක්‍රමවේදයක් ලෙසත් යෝගා හඳුන්වන්න පුළුවන්. පුහුණුව. වයස් භේදයක් නැතිව බාල තරුණ මහලු ඕනෑම අයෙකුට යෝගා ව්‍යායාම වල යෙදිය හැකියි. තනිවම උනත් යෝගා පුහුණුව ලැබිය හැකිවත් අවම වශයෙන් ආරම්භක කාලයේවත් පුහුණු ගුරුවරයෙකු යටතේ පුහුණුව ලැබිය හැකි නම් තමයි වඩාත් හොඳ. ඔබේ සිරුරේ ස්වභාවය මොන වගේ වුණත් එය ඔබේ යෝගා පුහුණුවට බාධාවක් වෙන්නේ නැහැ. ලංකාවෙත් යෝගා පුහුණු කළ හැකි තැන් බොහොමයක් තියෙනවා. මේ ලිපියෙන් ඒ ගැන දැනගන්න පුළුවන්. ශාරීරිකව ලැබෙන වාසි. යෝගා කිරීම ඔබේ ශරීරය වගේම මනසත් සුවපත් කිරීමට දායක වෙනවා. සිරුර මනාවෙන් නම්‍යශීලී වීම, මාංශපේශීන් ශක්තිමත් වීම, ශ්වසනය පහසු වීම සහ ක්‍රමවත් වීම වැනි ප්‍රයෝජන ඉන් ප්‍රධානයි. ඒ වගේම ඔබ ස්ථූල බවින් පීඩා විඳිනවා නම් යෝගා කිරීමෙන් සිරුරේ බර අඩු කරගත හැකි. නිින්ද මද බව නිින්ද නොයෑම වැනි ගැටලු තිබෙනවා නම් නිින්ද ක්‍රමවත් කරගන්නත් මේ ඔස්සේ පුළුවන්. මානසිකව ලැබෙන වාසි. අද සමාජයේ බොහෝ දෙනෙකුට තිබෙන ප්‍රශ්නයක් මානසික ආතතිය. යෝගා වලින් මානසික ආතතිය අඩුවී සිත සැහැල්ලු වන බව විද්‍යාත්මකව තහවුරු වී තිබෙනවා. එය සිදුවන්නේ මොළයේ ස්නායු සම්ප්‍රේෂක වැඩි දියුණු කර රසායනික සංයුතිය වෙනස් කිරීමෙන්. ඒ වගේම ඔබට අවශ්‍ය පරිදි නිසිලස අවධානය රඳවාගත හැකි වීම, ධනාත්මක සිතුවිලි වර්ධනය වීම, ආත්ම විශ්වාසය වැඩි වීම වැනි වාසි ගැන දෙමින් මානසික ව්‍යාකූලතා අවම කිරීමටත් යෝගාවලට හැකි.